ఇది మెదినవల ప్రవర్తన లీగ్ తరంగావళి వలింగ్ విశేషం శ్రీలంకావే క్రీడకే అంటికక్ వెడిపూర్ క్రీడా కరణ లీగ్ తరంగావళి దేక తమై బిపిఎల్ సహ ఐఎల్ తరంగావళి దేక ఇది మెగి విశేషం ఐఎల్ తరంగావళియే కెపిపెన్న సిదువేమక్ సిద్ధ వెనవా ఏ తమై కుసల్ జనిత్ పెరేరా పలవిని వతావట ఐఎల్ వరం నేత మంగళ ఐఎల్ තරංගයේ ක්‍රීඩා කිරීමට සමත් වෙනවා MI Emirates කණ්ඩායම වෙනුවෙන්. ඉතින් ලොකු ලකුණු ප්‍රමාණයක් නම් ලබා ගන්නට තිබෙන්නේ නැහැ ජයග්‍රහණය සඳහා වුන්ට. හොඳ ආරම්භයක් ලබා දෙන්නට සමත් වුණා. තමගේ මංගල තරංගයේම ටිකක් වේගවත් ඉනිමක් තමයි ඔහු දියත් කරලා තියෙන්නේ. ඉතින් තරංගයේ තොරතුරු විදිහට බැලුවොත් එහෙම Abu Dhabi Knight Riders සහ MI Emirates අතර තමයි මේ තරංගය පැවැත්ුනේ. Abu Dhabi කණ්ඩායම ලකුණු 95ක් විතරයි ලබා ගත්තේ සියලු දෙනා දැවි පන්දු වාර 14යි එක් පන්දුවක් තුල. ඉතින් අබුඩාබි කණ්ඩායමට නම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරේ නැහැ. ලකුණු 48ක් රසල් ලබාගෙන තියෙනවා. මේකේ නායකයා නරයන්. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. එමිරේට්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කරේ කුසල් ජනිත් පෙරේරා විතරයි. ඒකත් කියන්නට ඕනේ. එතකොට ඔහු තමයි ආරම්භක පිතිකරු බවට පත්වන්නේ මොහමඩ් වසීම් සමග. වසීම් පන්දු 20කදී 26ක් ලබාගෙන තියෙනවා. 6 පහරයි 4 පහරවල් දෙකයි. වේගය 130යි කුසල් ජනිත් 13කදී 22ක් ගහලා දෙනවා 6ව 2යි 4ව 2යි 169යි වේගය පළවෙනි කඩුල විදිහට 42දී කුසල් ජනිත් දැවී යන්නේ පන්දු වාර 4යි පන්දු 2ක් තුල එච්චරයි දැවීගේ කඩුලු 9ක ජයග්‍රහණයක් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා MI Emirates කණ්ඩායම ලකුණු 96 ලබාගෙන තරගයේ ජයග්‍රහණය කරද්දී පන්දු වාර 8යි එක් පන්දුවක් විතරයි ඔවුන්ට වැය වෙලා තිබ්බේ ඉතින් මේකේ විශේෂයෙන්ම මේ ට්‍රෙන්ඩ් බෝල් පන්දුවර 4දී 14කට කඩලු 3ක් දවා ගත්තා. ඔහු තමයි තරගයේ වීරයා බවට පත් වුනේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම කුසල් ජනිත් පෙරේරා IL තරගාවලිය හොඳ ආරම්භයක් ලබා ගත්තා කියලා කියන්නට පුළුවන්. එහෙම නැහැ කියන්නත් බෑ. හැබැයි ඉතින් මේක දිගු ඉනිමක් වෙනවා නම් තමයි අපි හැමෝම කැමති. වේගවත් කෙටි ඉනිමක් තමයි ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒක ලකුණු පූර්ව දේශ බැලුවොත් එහෙම MI කණ්ඩායම අංක 1 දක්වා පැමිණෙනවා ප්‍රසාද ලකුණු පූර්වයේ. ඔවුන් තරග 3න් 2ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 4යි. අනිකුත් කණ්ඩායම් තවමත් එක තරගයේ බැගින් තරග දෙකක් ජයග්‍රහණය කරපු එකම එක කණ්ඩායම තමයි MI කණ්ඩායම විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ වන විට තරග 6යි තවමත් අවසන් වෙලා තියෙන්නේ. තාම ඉතින් මුල් අදියරේ ඉන්නේ IL තරගාවලිය. පළවෙනි වටේ තරග 30ක් පැවැත්වීමට නියමිතයි. ඉතින් තව තරග 24ක් විතර තියෙනවා. අවසාන මහා තරගයේ පෙබරවාරි 17 වෙනිදා තමයි පැවැත්වීමට නියමිතයි. එතකොට මාසයක් විතර මේ තරගයේ තියෙනවා කියන එකත් කියන්නට ඕන. ඉතින් ඊළඟ තරගාවලිය තමයි BPL තරගාවලිය. ඉතින් BPL තරගාවලිය අපි දන්නවා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒකෙන් දුනිත් වෙල්ලාලගේ ඉදිරියෙන්ම සිටිනවා දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර. ඉතින් අපි පන්දු යවන්න තමයි සෑහෙන ඉදිරියෙන් සිටින්නේ මේ වන විට කොහෙ වුණත්. එතකොට ෆෝචුන් කණ්ඩායම තමයි හුක් ක්‍රීඩා කරන්නේ. ඔවුන් තරගයේ නම් පරාජයට පත් වුණා. මම පසුගිය තරගයේ ගැනත් කිව්වා. ඔවුන් ඒත් තරගයේ පරාජයට පත් වුණා. හැබැයි දුනිත් වෙල්ලාලගේ විතරයි හොඳින් පන්දු යැව්වේ කඩුළු ආවේ නැති වුණත්. මේකෙත් ඒ සිද්ධියම තමයි. තරගයේ තොරතුරු බැලුවොත් එහෙම ලකුණු 161යි කඩුළු 9යි ෆෝචුන් කණ්ඩායම. දුනිත් වෙල්ලාලගේ පන්දුවට පහර දීමකටත් ඇවිල්ලා තිබ්බ. ලකුණු 4 හැබැයි ලබාන්න තිබ්බේ සාර්ථක නැහැ. එතකොට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ලකුණු 162යි කඩුලු 6යි එක පන්දුවක් ඉදිරිව තිබියදී වික්ටෝරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මේ තරගයේ කොහොමවත් අවසානයේ ජයග්‍රහණය හම් වෙන්නේ දුනිත් වෙල්ලාලගේ ලට නෙවෙයි. එතකොට දුනිත් වෙල්ලාලගේ පන්දුවර 4යි ලකුණු 26කට කඩුලු 3ක් 6.5 ගානේ පන්දුවාරයක වේගය පන්දු 9ක් නිලකුණු පන්දු. ඉතින් අනිත් පන්දු යවන්න බලපුවම මෙහෙදි හසන් මිරාස් පන්දුවර 4 ලකුණු 26කට යවලා තියෙනවා කඩුලු නැතුව. අනිත් සියලුම පන්දු යවන්න සාමාන්‍ය පන්දු වාරයකට 8කට 9කට 10කට වගේ ලකුණු වේගයකින් ප්‍රහාරයකට ලක් වෙලා තිනවා. ඉතින් දුනිත් වෙල්ලාලගේ තමයි සාමාන්‍යයෙන් වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. එහෙන් බලපුවම තරගාවලියේ දැන් තරග 8ක් අවසන් වන විට දුනිත් වෙල්ලාලගේ කඩුලු 4ක් දවාගෙන තිනවා. 4 වෙනි ස්ථානයේ තමයි සිටින්නේ කඩුලුලාබින් අතර BPL තරගාවලියේ. ඉතින් දුනිත් වෙල්ලාලගේ තමාගේ වැඩේ හිමින් සීරුවේ කරගෙන යනවා කියලා තමයි අපිට පේන්නට තිබෙන්නේ. මේ වන විට තරග 3යි පන්දු වර 12ක් යවලා තිනවා. ලකුණු 60යි ලබා දීලා තිනේ. කඩුලු 4ක් දවාගෙන තිනවා. 26කට 3යි හොඳම සාමාන්‍ය කඩුල්ලක 15යි පන්දු වාරයක වේගයේ 5යි ස්ට්‍රයික් රේට් එක 18ක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම හොඳ පන්දු යැවීමක් මහු සිදු කරලා තියෙනවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕන. අනිත් ක්‍රීඩකයෝ එක බලද්දි වගේම තව තරගයක් පැවැත්ුණා 23 වෙනිදාම. ඒකෙත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරා. ඒකත් කියන්නට ඕන. ඒ තමයි දුෂාන් හේමන්ත ක්‍රීඩා කරා. ඒ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ලකුණු 120යි ලබා ගත්තේ කඩුලු 8කට. පිළිතුරු ඉනිම රයිඩර්ස් කණ්ඩායම 125යි කඩුලු 6යි පන්දු වර 19ක් තුල
Labagana, Babar Asamuddin Namage lakunu 56ක් ඔහු ලබා ගන්න තියෙනවා. ඒ තරඟයත් පරාජයයට පත් වී තිබෙනවා. නමුත් දුෂාන් හේමන්ත පන්දුවර 4 දී ලකුණු 20කට කඩු 3ක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා. පන්දුවරක වේගය 5ක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. දුෂාන් හේමන්තගේ පළවෙනි තරඟයේ විදිහට තමයි අපර මේක දකින්නට පුළුවන්. ඔන්න ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ 23 වෙනිදා ලීග් වල දක්ෂතා ඔන්න ඔය විදිහට තමයි අපට හඳුන්වන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.